in Iridagavate, it means Asapui, Sadi Vivikashi, Obata Sami Pakaravan, Ababala for the Sudan. Other than that, the Punya wants to go meet him, he was in Dakunas, Sri Lanka, who they chance to meet him, Itamasu, whether that's Dina for the Paswani, Bautian, and he has a letter for Dina for the Paswani, name Bukumi City. ඓතිහාසික චිත්තවිද මහත්මයේ ජීවිතයේ නාමස්කාර කරන මහා යක්ෂවරයාණන් මහත්මයේ ගුණ සුවඳ ලෝකයට ගෙනහන්නට පානකට ගෙනහැර පානකට අපට ඉලව කාන්සුලාවෙන ජන්ම සිලයක් තේපත් කෙරෙමින් ප්‍රයත්න ආශිර්වාද සින්කමක් නිසා චිත්ත මහරාම සම්පතිරි උපේ රාජ මහා විහාරාධිපති මාකර කාන්දපද වස්තුව ඇතුළු සම්බන්ධක දේශනාකේ ප්‍රධාන සංගනායක කාමන් චිත්ත මහා පිළිගෙන යෝතිම කාමන් චිත්ත වෘතිය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ දුරන්දර අපි කොයිසණී ගෞරව ආචාර්ය දේවාලේ තුම ධම්ම සීන අභිධාන නායක හම්බුන් මහත්මයේ 64 වෙනි ජන්මදිනයයි අපට හේතු එනිසා උන්වහන්සේට අසිරි ගැන්වෙන ආශිර්වාද ප්‍රාර්ථනා කරන සියලු සම්යබ්ලිෂ්ඨ දෙවිදේවතාවුන්ගේ ආශිර්වාදයේ පිළිගෙන සම්මා සම්බුද්ධ ශාසනය රකින්න උන්වහන්සේ කරන මෙහෙයක් ඇගෙන විශේෂ පින්කමක් ලෙස මේ චිත්තවිද මහන්සේ අභිමුවන්සිට සිදු කෙරෙන්නා වූ විශේෂ චිත්නිස් අසපුව වැඩසටහන හඳුනා දෙන්නට පුළුවන්. අපි බොහොම ගෞරවයෙන් අපේ නායක හම්බුන් මහන්සිය මේ උතුම් අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම අද ඉරිදා චිත්නිස් අසපුවෙන් හැමදාම නෙත් රේඩියෝවේ දසවසක කාලය තුළ අපට බොහොම ගෞරවයක් ලබා දෙමින් සත්‍ය මේස සිත් නැඹුරු කරන ධර්මදේශනා සිදු කරමින් අපට අරුතින් ධර්මයෙන් අනුශාසනා කරන පූජනීය යතිපරයාණන් මහත්මේ සිග්නසපේ දේශකයාණන් මහත්මේ අද මෙපොණිය වන්ත භූමියේ කාන්සිය දේශකින්නේ සිග්නස් අසපුව සඳහන් වෙන ප්‍රධාන වෙන්නේ. බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකෝ පිළිගනු ලබනවා. ශ්‍රී ගානාදීප තනදී පෙත්තාපිය අන්තර පදන මේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ අනුශාසක එවගේම ශ්‍රී නිකායික මහානායක හිම්වානන් මහත්මේලා දින් ලබ ගුණ ප්‍රලක්ෂිත අසරණ සරණ මානවික වාදී ශාස්ත්‍රීය සෝපන ශාසන රජ විචිත්‍ර බහනක බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ලෝකේශ්වර ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අපේ පූජනීය දලිකම වේනාන්දි සම්බුදුන් මහත්මේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාභිමුඛ චේතනාවෙන් පිළිදා සිටින සසපෝරිදුවෙන් පිළිගනු ලබනවා. එසේනම් හැම දිනාගේ ධර්ම ශ්‍රවණ කුසලයෙන් ඉපිලී තිබෙන මොහොතක ධර්මයෙන් සිටිනවා මේ උතුම් ශාසනය රකින පූජනීය ගතිවරයාණන් මහත්මේ වෙනුවෙන් පූජනීය දේවාලේකම ධම්මසේන නාහිමි පාණන් මහන්සිය වෙනුවෙන් කියන ආශිර්වාද පින්කමට සමගාමී ඉරිදා සිද්දේ සසතුව සතරමාන ශාසනාවයි අපි අරබන්නට සූදානම් වෙන්නේ. අද දවසේ ඉරිදා සිද්දේ සසතුවේ පින්වර දායකත්වය දැල්ලවාය ඇල්ල පාර පදිංචි ඒ.එම්. ආර්යවංශ අබේකෝන් සහ ජී.එස්. සංගයමල් සංස්ත සිල්වා කියන දෙකම දිසෙන්නේ පවුලේ පිරිසනාව සිද්ධාරණ අතර ඒ නායකත්වයෙන් මේ පුණ්‍යවන්ත භූමියේ සිට අපේ පූජනීය නාහෙන් පාණන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙනා වූ විශේෂ ආශිර්වාද පූජාවේ ධර්මානුශාසන ආරම්භනට මත්තෙන් කැප පිළිගන්නවා. උන්වහන්සේට ධර්මානුශාසන පවත්වන ආරාධනා කළකට අපගම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ආදිමේ සුමන්තේ ගරු නාමල් රාජපක්ෂ මහතුමාට එතුමන්ගේ ගුරුවරින් පූජනීය කලිකම් වේණාවදී පහම්බුන් වහන්සේට දෙහෙත් පිළිගන්වා ආරාධනා කරන්න තියෙන්නේ ඉරිදා සිත්නිත් පතපුව සද්ධර්මානුශාසනාව දෙන්නේ. හැම දිනම සාධනාද පවත්වා පූජනීය වන්දනීය කලිකම් වේ ඥානදී පහම්බුන් වහන්සේට ඇරයුම් කරමු. සද්ධර්මානුශාසනාවට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු 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 සමන්ත චක්‍රවාණීසු අත්තා දක්ඛන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි ගෞරවණීය සිත මහරාම සඳගිරි උදේ රාජ මහ විහාරාධිපති මාතර කන්දබඩපත්තු ඇතුළු සම්බන්ධ දෙපළාපේ ප්‍රධාන සංඝනායක කාලන්තිස්ස මහා පිරිවෙන කාලන්තිස්ස උරුතිය පුණ මධ්‍යස්ථානයේ ප්‍රධාන අධ්‍යක්ෂ ආචාර්ය දේවාලිගම ධම්මසේන පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු තිස්ස මහරාම විහාරස්ථානයේ වැඩ සිටින වැඩ වෙච්චින වැඩම කොට වදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි අද මේ උතුම් පුණ්‍ය භූමිය බොහොම ලස්සනට සුවඳවත් වෙලා බොහොම ලස්සනට පුණ්‍යවන්ත භූමියක් බවට පත් වෙලා ඔබ හැම දිනම මේ මළුවේ සුදෝ සුදු වතින් සැරසිලා ධර්මයේ ශ්‍රවණය කරන සූදානම් වෙන අතරේ මේ ධර්ම දේශනාවට විශේෂම කාරණයක් බවට පත් වෙන්නේ පූජනීය නායක හාමුදුරන් වහන්සේගේ තිස්ස මහරහතන් වහන්සේ විහාරාධිපති ආචාර්ය දේවානිගම ධම්මසේන නායක මාහිමිපාණන් වහන්සේගේ 64 වෙනි ජන්මදිනය අද තීදී තිබේ. අපි සියලු දෙනාම ධර්ම දේශනාව ආරම්භයේදීම උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. මේ සිදු කරන සාසනික කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පත් කරගෙන සතවස්සාදික කාලයක් උන්වහන්සේට මේ බුද්ධ ශාසනයේ බබලවන්නට නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්තුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. මේ ලෝකෙ ඉතාම දුර්ලභ කාරණා රැසක් තියෙනවා. බුදු කෙනෙක් පහළ වීම ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් තුළ මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ පැවිදි භාවයට පත් වෙන්න පැවිදි වෙන්න හිතෙනවා කියන්නේ ඒකත් බොහොම දුර්ලභ කාරණයක්. පැවිදි වුණත් ඒ පැවිදි ජීවිතයේ තුල සිත්පලවාගෙන බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා තමන්ගේ ජීවිතේ කැප කරමින් කටයුතු කරනවා කියන්නේ ලෝකෙ එකක් ඉතාම දුර්ලභ කාරණයක්. එනිසා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළ අපිට ලැබිච්ච පූජනීයම චෛත්‍ය රාජානන් වහන්සේලා සොළොස් මස්ථානයන් අතර තිස්ස මහරහතන් චෛත්‍ය රාජානන් වහන්සේ කියන්නේ මේ බුද්ධ ශාසනයට අපට ලැබිච්ච පූජනීයම චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. එදා දුටුගැමුණු රජුරුව යුද්ධයට පිටත් වෙලා ගියේ මේ උතුම් පුණ්‍ය භූමිය වන්දනා කරලා. ඒ වගේමයි 12,000ක් මහරහතන් වහන්සේලා වැඩ සිටිය මහා විහාරයේ අයිති. එදා අනුරාධපුර මහා විහාරයේ වගේම දකුණේ රෝහණේ රුහුණට අයිති මහා විහාරයේ තමයි තිස්ස මහරාම මහා විහාරය. එවැනි 12,000ක් රහතන් වහන්සේලා වැඩ සිටිය මෙවැනි උතුම් පුණ්‍ය භූමියක් මේ තරම් පූජනීය චෛත්‍ය රාජානන් වහන්සේ නමක් වැඩ ඉන්න මෙවැනි විහාරස්ථානයක් බාරකාරත්වයේ දරාගෙන මේ පුණ්‍ය භූමිය මුල් කරගෙන මේ ප්‍රදේශයේට රටට ලෝකයට සාසනික සේවයක් සිදු කරමින් මේ වැඩ සිටින පූජනීය නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනය අපි හිතේ තියාගෙන සිංහතුනි බුදු කෙනෙක් ලෝකෙ පහළ වීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. කොයිතරම් දුර්ලභද කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා මීට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් මුලින්ම නියත විවරණ ලැබුවා. එදා නියත විවරණ ගත්ත දවසේ ඉඳන් සාරා සංකේය කල්පලක්ෂයන් පුරා දසපාරමී සම්පූර්ණ කරගෙන ආවා. ඒ එන කාලය තුල ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි.
සූවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබාගෙන ඇවිල්ලා තමයි මේ මහා බද්ද කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ගෞතම නමින් ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන ආකාරය දිහා බලනකොට අපි ඉතින් දැන් අපි කල්පේ කියන එක ඉස්සල්ලා ටිකක් තේරුම් ගමු. කල්පේ කියන ආයුෂ් කල්පයක් හඳුන්වනවා. ආයුෂ් කල්පේ කියන්නේ ඒ වෙනකොට තියෙන පරමායුෂ. එනිසේ පරමායුෂ යම් යම් කාලින් කාලයක වෙනස් වෙනවා. කල්පයක් තුළ මිනිස්සුන්ගේ පරමායුෂ කාලයකට වැඩි වෙලා අවුරුදු වලින් අසංඛ්‍ය දක්වා වැඩි වෙන කාලෙයි. එහෙම වැඩි වෙන පරමායුෂ මිනිස්සෙගේ ජීවත් වීමේ ආයු අපේක්ෂණය අඩු වෙලා අන්තිමටම කාලයක් වෙනවා මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 10කට බහින කාලෙකුත් වෙයි. එතකොට කාලෙන් කාලෙට කල්පයක් අතරතුර ඒකට ධර්මයේ කියන්නේ අංසක්කල්පය. මේ අංසක්කල්පයක් තුළ ජීවත් වෙන මිනිස්යාගේ සාමාන්‍ය ආයුෂත් හඳුන්වනවා ආයුෂ් කල්පය කියලා. නමුත් සාමාන්‍යයෙන් අපි කල්පය කියලා ගත්තහම සාරා සංකේ කල්ප ලක්ෂයක් පුරා දසපාරමී සම්පූර්ණ කරා කියලා අපි අහනවා. එතන කල්පය කියලා කියන්නේ ඉලක්කමකින් බිංදු ගානකින් කියන්න බැරි දීර්ඝ කාලයක්. දවසක් ගමනේදී බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පය කියනවා අපි කල්පය තේරුම් ගන්න කොහොමද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කියලා බිංදු ගානකින් කියන්න බෑ කියලා. එතකොට මේ බමුණහන් වහන්සේ සාමිනි උපමාවක් හරි බුදුරජාණන් වහන්සේගේ උපමාව හොඳට සිහි කරන්න ඔබට තේරේ කල්පේ කියන්නේ මොනතරම් දීර්ඝ කාලයක්. උන්වහන්සේ වදාළ යොදුනක් දිග. යොදුනක් කියන්නේ සැතපුම් 16. ඉතින් හිතා ගන්න සැතපුම් 16ක් දිග සැතපුම් 16ක් පළල ඒ තරම් උස විශාල අප කන්දක් තියෙනවා. අප ඇට දැකලා තියෙනවානේ. ඉතාම කුංචි ඇට. එතකොට මේ අප කන්ද යොදුනක් දිග පළල උස ඇති අප කන්ද. ඒ කියන්නේ සැතපුම් 16ක් දිගයි පළලයි ඒ තරම් උසයි. අවුරුදු 100කට එක කුංචි අප ඇටයක් කෙනෙක් අයින් කරනවා. ආයම අවුරුදු 100ක් අවසන් වෙච්ච තැන තවත් එක අපෑමක් අයින් කරනවා. ආයම අවුරුදු 100කට පස්සේ එක අපෑමක් ඉවත් කරනවා. මේක උපමාවක්. බුදුරජාන් වහන්සේ වදාළ මහණින් යම් කාලයක් වෙනවද අවුරුදු 100කට එක අපෑමේ බැගින් ඉවත් කිරීම නිසාම මේ අබ කන්ද අවසන් වෙලා මුළු අබ කන්දම අවසන් වෙන කල්පය ඒ තරම් දීර්ඝ කාලයක්. එතකොට පින්නතුනි එවැනි කල්පවලින් අසංකේය හතරකුත් තවත් එවැනි කල්ප ලක්ෂය. ඒකට තමයි අපි කියන්නේ සාරා සංකේය කල්ප ලක්ෂය. ඒ තරම් දීර්ඝ කාලයක් දසපාරමී පුරාගෙනව සම්බුද්ධත්වයට පත් වෙයි. ඔන්න බලන්න ලෝකෙ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන ආකාරය. මේක සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර එකම කල්පේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් ලෝකෙ පහළ වුණා. ඒ තමයි සංඝංකර බුදුරජාණන් වහන්සේ, මීදංකර බුදුරජාණන් වහන්සේ, සරණංකර බුදුරජාණන් වහන්සේ, දීපංකර බුදුරජාණන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේලා හතර නම. එතකොට සංඝංකර, මීදංකර, සරණංකර, දීපංකර කියන බුදුරජාණන් වහන්සේලා හතර නම එකම කල්පයක් තුල පහළ වුණේ මේක සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර. ඒ කල්පේ පහළ වෙච්ච හතරවෙනි බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බෝසතාණන් වහන්සේලා සුමේද තාපසයන් වහන්සේ හැටියට මුලින්ම නියත විවරණ ගත්තේ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පිරිත දියුණු කළ යුතු දසපාරමිතාවන් ගැන දේශනා කළා. එදා ඉඳන් දසපාරමී පුරන්න පටන් ගත්තා. බලන්න මේ බුදුවරු අතර කාලය දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කල්ප අසංකේයයක්ම බුද්ධ ශූන්‍යයි.
මේ ලෝකයේ අර අපෑතවල උපමාවක් කිව්ව ඒ වගේ කල්ප අසංකේය බුද්ධ ශූන්‍ය කිසිම බුදු කෙනෙක් ලෝකේ නැහැ බුද්ධ ශූන්‍ය කාලේ කල්ප අසංකේයයක් ගෙවිලා අවසන් වුණාට පස්සේ කොණ්ණඤ්ඤ නමින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා මේත අසංකේය තුනකුත් කල්ප ලක්ෂයකට පෙර ඊට පස්සේ ආයිමත් අසංකේයයක් බුද්ධ ශූන්‍ය තවත් කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යව තිබිලා බුදුරජාණන් වහන්සේලා හතර නමක් එකම කල්පයක ලෝකේ ආයිමත් පහළ වුණා ඒ තමයි මංගල තුමන රේවත සෝබිත කියන බුදුරජාණන් වහන්සේලා හතර නම එකම කල්පයක පහළ වුණා ඒ කියන්නේ මීට අසංකේය දිනෙකුත් කල්ප ලක්ෂයකට පෙර ඒ බුදුරජාණන් වහන්සේලා හතර නමස් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ ආයමත් අසංකේයයක් බුද්ධ ශූන්‍යයි ආයමත් කල්පවලින් අසංකේයයක් බුද්ධ ශූන්‍යව තිබිලා අනෝම දස්ස නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා ඒ අනෝම දස්ස බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආයමත් අසංකේයයක් බුද්ධ ශූන්‍යයි දැන් බලන්න පින්වතුනි මේ බුද්ධ ශූන්‍ය කාලේ කොච්චරද කියලා එක බුදු කෙනෙක් පහළ වෙලා පිරිනිවන් පෑවන්න පස්සේ කල්ප 10000 ගණන් කල්ප අසංකේය ගණන් බුද්ධ ශූන්‍යව තියෙන. එහෙම එක පිට අසංකේය හතරක්ම බුද්ධ ශූන්‍යව තිබිලා තමයි ඊළඟට ළඟ බුදුරජාණන් වහන්සේලා කීප නමක් ආයිමත් පහළ වෙන්නේ. එතකොට අපිට පේනවා අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයන් දසපාරමී පුරද්දී මේ දීර්ඝ කාලය තුල ලෝකෙ පහළ වෙලා තියෙනම බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි කියන්නේ බුද්ධ ශූන්‍ය කාලේ බණපදයක් අහන්න නැති කාලේ ලෝකෙ කොයි තරම්නම් තියෙනවද ඒ නිසා අදාපි බොහොම වාසනාවන්ත පිරිසක් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක ලෝකෙ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙන මහා බද්ද කල්පේක අපිට මනුස්ස ලෝකෙ ඉපදෙන්න වාසනාව ලැබුණා හැබැයි තාමත් අපි සංසාරේ ඉන්න කොයිතරම් බුදුවරු අතීතේ පහළ වුණත් බුද්ධ කාලයේක අපි මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියත් ගෞතම බුද්ධ ශාසනයේ මුණ ගැහුණත් තාම අපිට ධර්ම අවබෝධයේ කරා වීර්ය වඩා ගන්න තාම අපි ප්‍රමාද වෙමින් ඉන්නවා ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ අප්‍රමාදීව කුසල් වඩන අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මහන්සියක් ගන්න. පින්වතුනි මේ යුගයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා ගත්තොත් දැන් අපි මේ මහා බද්ද කල්පේ ගැන ගමු. මේ තිස්ස මහරාම පුණ්‍ය භූමිය මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච සිව් බුදුරජාණන් වහන්සේලාම සමාපත්තීන් වැඩ සිටියේ භූමියක් ඇදෙත ඉතිහාසික සඳහන් වෙලා තියෙනවා. මේ මහා බද්දකල්පේ මුලින්ම පහළ වුණේ කපුසඳ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මේ ලංකා භූමියට වැඩම කරපු ඉතිහාස විස්තරය මහා වංශي සඳහන් වෙලා තියෙනවා. කපුසඳ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ ලංකා භූමියේ බොහෝ තැන්වල 40,000ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් අහසින් වැඩම කරලා සමාපත්තියෙන් වැඩ සිටිය. මේ ලෝකේ තියෙන අනාගතේ පූජනීය ශෛත්‍යයේ ඉදිවන පුණ්‍ය භූමියල. ඒ වගේමයි මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච කොණාගමන බුදුරජාණන් වහන්සේ. 30,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ලංකාවට වැඩම කරපු විස්තරය මහා වංශي සඳහන් වෙනවා. කොණාගමන බුදුරජාණන් වහන්සේ මේ ලංකාවේ අද අපි සුලොස් මස්ථාන හැටියට වන්දනා කරන බොහෝ තැන්වලට 30,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කරලා සමාපත්තීන් වැඩ සිටියේ. ඒ වගේමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ මහා බද්ද කල්පේ 3 වෙනි අන්තකල්පයේ තුන පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කොණාගමන බුදුරජාණන් වහන්සේ වැඩම කළා වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මේ ලංකාවට වැඩම කරලා ඒ පුණ්‍ය භූමිවලම සමාපත්තියෙන් වැඩ සිටියා.
අපේ බුදුරජාණන් වහන්සේ තමයි මේ කල්පේ පහළ වෙච්ච බුදුවරු අතර අල්පායුෂ බුදුරජාණන් වහන්සේ. දැන් බලමු පින්වතුනි ආයුෂ පැත්තෙන් අපි ඒ තමයි කල්පයක් තුල අන්තක් කල්ප කීපයක් තියෙනවා. අපි මේ ඉන්නේ මේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක් කල්පේ තුල. අන්තක් කල්පේ කියන්නේ කල්පේ තුල ජීවත් වෙන මිනිස්යන්ගේ ආයුෂ කාලයකට වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු වලින් අසංඛ්‍ය දක්වා ආයුෂ වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා අවුරුදු 40,000ක් වෙච්ච කාලේ තමයි කපුටද බුදුරජාණන් වහන්සේ පළවෙනි අන්තක් කල්පේ තුල ලෝකෙ පහළ වුණේ. එතකොට මේ මහා බද්ද කල්පේ පළවෙනි අන්තක් කල්පේ තුල කපුටද බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 40,000ක් හැටියට ධර්මයේ තියෙනවා. අද අපිට හිතා ගන්නවත් එහෙම තිබ්බ ආයුෂ ආයෙමත් අඩු වෙලා අවුරුදු 10 දෙනකම් අඩු වෙනවා. අවුරුදු 10ක මිනිස් ආයුෂ අඩු වෙනකොට පළවෙනි අන්තක් කල්ප විනාශ සිද්ධ වෙනවා. කෙලෙස් උත්සන්න වෙලා මිනිස්සුන්ගේ මනස කෙලෙස් වලින් විකෘති වෙලා පළවෙනි අන්තක් කල්ප විනාශ සිද්ධ වෙනවා. එතනින් ඉතුරු වෙන ටික දෙනෙකින් ආයෙමත් ආයුෂ වැඩි වෙලා කාලිකදී අවුරුදු අසංඛ්‍ය දක්වා ආයුෂ වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා අවුරුදු 30,000ක් වගේ වෙච්ච කාලේ තමයි දෙවනි අන්තක් කල්පේ තුල කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. එතකොට කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කීයද? මේ මහා බද්ද කල්පේම දෙවනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30,000ක්. ඒ 30,000ක් තිබ්බ මිනිස් ආයුෂත් අඩු වෙලා අන්තිමටම අඩු වෙන අවුරුදු 10යි. එතනින් දෙවනි අන්තක් කල්ප විනාශෙ සිද්ධ වෙනවා. ඒ දෙවනි අන්තක් කල්ප විනාශයෙන් පස්සේ ඉතුරු වෙන්නේ ඉතාම සුළු පිරිසක් ජීවිත බේර ගන්න. ඒ අයගෙන් ආයෙමත් ටික ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයටම වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ ආයෙමත් ටිකෙන් ටික ආයුෂ පිරිහීගෙන ඇවිල්ලා අවුරුදු 20,000ක් දක්වා ආයුෂ පිරිහෙන තැනදී අවුරුදු 20,000ක් වෙච්ච කාලේ, ඒ කියන්නේ මේ මහා බද්ද කල්පේම තුන්වෙනි අන්තක් කල්පේ තුල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට කාශ්‍යප බුදුහාමුදුරුව පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කීයද? 20,000. එතකොට බලන්න මේ මහා බද්ද කල්පේ පළවෙනි අන්තක් කල්පේ තුල කපුසඳ බුදුහාමුදුරුව පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40,000. මේ මහා බද්ද කල්පේම දෙවනි අන්තක් කල්පේ තුල කොණාගමන බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30,000. මේ මහා බද්ද කල්පේම තුන්වෙනි අන්තක් කල්පේ තුල කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20,000. එහෙම 20,000ක් තිබ්බ මිනිස් ආයුෂ අඩු වෙලා ආයෙමත් අඩු වෙන අවුරුදු 10යි. එතනින් තුන්වෙනි අන්තක් කල්ප විනාශෙ සිද්ධ වෙනවා. ඒ තුන්වෙනි අන්තක් කල්ප විනාශයෙන් පස්සේ ජීවිත දේරගන්න ඉතාම සුළු පිරිසක්. ඒ පිරිසෙන් පරම්පරාවට ආයුෂ වැඩි වෙලා ආයෙමත් වැඩි වෙනව අවුරුදු අසංඛ්‍ය දක්වා ආයුෂ වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා අවුරුදු 120ක් වෙච්ච කාලේ තමයි හතරවෙනි අන්තක් කල්පය තුළ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. පින්වන්තනි, ඔබ දන්නවා බෝසතාණන් වහන්සේ නම සුසිත දෙව්ලොව ඉඳන් පස්මහ බැලුම් බලන. ඒ මොනවද? කාලය, දීපය, දේශය, කුලය, මව. කාලය කියලා බලන්නේ මනුස්ස ලෝකේ ආයුෂ දැන් කීයද? බුදු කෙනෙක් පහළ වෙන්න තරම් සුදුසු කාලයක්ද මනුස්ස ලෝකේ තියෙන්නේ? මේ මනුස්ස ලෝකේ ආයුෂ අවුරුදු 100න් පල්ලෙහාට බැහැලා නම් බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ කියේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පල්ලෙහාට බහිනවා කියන්නේ කෙලෙස් ඇවිස්සිච්ච විකෘති කාලයක් කියලා. මිනිස්සුන්ගේ රාග, ද්වේෂ, මෝහ ඇවිස්සීලා වැඩි වෙන ඒ කාලවල. එවැනි කාලවල බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ නැහැ. හැබැයි යම්සං එදා අපේ බෝසතාණන් වහන්සේ සුසිත දෙව්ලොව ඉඳන් මනුස්ස ලෝකෙ දිහා බලනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩි. අවුරුදු 120ක් තිබුණා.
නිසා උන්වහන්සේ 15. හැබැයි පින්වතුනි අතීතේ 15 වෙච්ච බුදුරජාණන් වහන්සේලා දිහා බලනකොට ආයි සදුම කාලෙක ලෝකෙ බුදු වෙලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේව ධර්මයෙන් හඳුන්වන්නේ අල්පායුෂ බුදුරජාණන් වහන්සේ නමක්. පෙර බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ගත්තොත් අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙන කාලවල තමයි බොහෝ බුදුරු පහළ වෙලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ තමයි මිනිස් ලෝකයේ ආයුෂ අඩු කාලෙක ලෝකෙ පහළ වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටි අවුරුදු 45ක් වගේ කාලෙ. උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ ඉඳලා අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා පිරිනිවන් පානකොට ලෝකෙ දිහා බලනවා අනාගතේ මේ මිනිස්යන්ගේ ආයුෂත් වේගින් අඩු වෙලා මේ සිතසිය විස්සක් තියෙන ආයුෂ පිරිහිලා අවුරුදු 10ට බහින කාලයක් තිබෙනවා. එදාට කෙලෙස් උත්සන්න වෙන මිනිස්සු සත්තුන් සංස කොටසක් බවට පත් වෙනවා. මෘග සංඥාවල් පහළ වෙලා එකිනෙකා විකෘති රාගයෙන් යුක්තව විකෘති ද්වේෂයෙන් යුක්තව එකිනෙකා මරාගෙන ලෝකෙම ලේරිලක් වෙලා අවසන් වෙන කාලයක් තියෙනවා අනාගතය. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. අනාගත ලෝකෙ ජීවත් වෙන මිනිස්සු අතර සිං ඇති අය විතින් මිට හරි ලෝකෙ පහළ වෙනවා. එවැනි සිං ඇති අයක බුදුරජාණන් වහන්සේව දැක ගන්න නැති වුණත් බුදුරජාණන් වහන්සේ විදිහින් 13 වහන්සේලා හරි දැකලා වන්දනා කරගෙන පින් දැස් කරගෙන ඒ අයට සුගතිගාමී වීම පිණිස මාගේ ශාරීරික 13 වහන්සේලා මේ ප්‍රමාණයෙන් විචිරිලා අවුරුදු 5000ක් යනතෙක් ලෝකෙ වැඩ සිටිත්වා කියලා බුද්ධ අදිස්ථානයක් කරනවා. පින්නතුනි දීර්ඝ ආයුෂ ඇති කාලවල පහළ වෙන බුදුරජාණන් වහන්සේලා 13 වහන්සේලා විචිරෙන් අදිස්ථාන කරන්නේ. උන්වහන්සේලාගේ ආයුෂ දීර්ඝයි. බොහෝ කාලයක් තුල බුද්ධ ශාසනය තුල පින් ඇති අය නිවන් අවබෝධ කරගන්න. දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ ශ්‍රී දේහය ආදාහනය කරන්නේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරය ආදාහනය කරන විදිහටමයි කියලා. අලුතින් පුලාගත් සීදු කපු කුළුම් පටල 500කින් අලුත් සිවුරු 500කින් ඔතලා රන් දිනක් තුල tempat කරලා හඳුන් චිතකයක් තුල තමයි ආදාහනය කරන්නේ. හැබැයි දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා ආදාහනය කරපුවහම උන්වහන්සේලා ධාතු විචිරෙන් අදිස්ථාන කරේ නැත්නම් සියලු සර්වඥ ධාතුන් වහන්සේලා රත්තරන් කුට්ටියක් වගේ එක කැටියට රන් දින තුල පිහිටන. ඒ නිසා දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් එකම චෛත්‍යයයි කියලා ලෝකෙ නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙයි. හැබැයි පින්වතුනි අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ බුදුරජාණන් වහන්සේ නමක්. මනුස්ස ලෝකේ ආයුෂ අඩු කාලයක පහළ වෙච්ච නිසා උන්වහන්සේ ධාතුන් වහන්සේලා විචිරෙන් අදිස්ථානයක් කරා. ඒ නිසා තමයි අද අපිට නිවැරදි පූජනීය චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදි කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් බුද්ධ අදිස්ථානෙ මත විචිරලා ගිය සර්වඥ 13 වහන්සේලා කැම්පත් කරලා අද දෙව්ලොව බඹලොව මනුෂ්‍ය ලෝකේ නාලොව ලෝකේ පුරා ඒ 13 වහන්සේලාට වැඳුම් පිදුම් කරමින් මේ විදිහට අපිට පින් දහම් රැස් කරගන්න වාසනාව ලැබුණේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ. අනාගත ලෝකේ පහළ වෙන පින් ඇති අය ගැන හිතලා 13 වහන්සේලා විචිරින් අදිස්ථාන කරපු නිසා පින්තුනි බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතේ පිරිනිවන් පෑන් තුනක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් අපිට පිරිනිවන් පෑම කියපු ගමන් මතක් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවාසන කාල වනෝද්‍යානයේදී පිරිනිවන් පෑ. අන්නේ පිරිනිවන් පෑම තමයි පිරිනිවන් පෑවා කියපු ගමන් අපිට සිහි වෙනවා. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා හැම බුදු කෙනෙක්ගේම ජීවිතේ පිරිනිවන් පෑන් තුනක් කියලා. එක පිරිනිවන් පෑමක් තමයි ක්ලේශ පරිනිර්වාණ. කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑ. ඒ කියන්නේ දීර්ඝ සංසාර ගමනේ
අසංසීය ගණන් දීර්ඝ සතර ගමනේ කෙලවරක් වන්න බැරි සංසාර ගමන තුල මේ සකස් වෙවි ආපු රාග දේශ මෝහ ආදී සියලු අකුසලයන් ප්‍රහාණී කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වීම ක්ලේශ පරිනිර්වාණය කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම හැටියට ධර්මයෙන් හඳුන්වනවා සම්බුද්ධත්වයට පත් වීමත් ක්ලේශ පරිනිර්වාණය ඒකට ධර්මයෙන් කියන්නේ කෝපාදිශීක පරිනිර්වාණය කියලා උපදි කියන්නේ කෙලෙස් පදක ඊළඟට බුදුරජාණන් වහන්සේ නමක් සම්බුද්ධත්වයට පත් වෙලා කෙලෙසුන් පිටගෙන් පිරිනිවන් පෑවා උන්වහන්සේ සම්බුදු කෘත්‍යය ඉටු කරමින් දෙව්මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් ඒ ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ඒ දරාගෙන හිටපු පංචස්කන්ධය අතහැරලා උන්වහන්සේ පිරිනිවන් පාන අන්නේ පිරිනිවන් පෑම අපේ බුදුරජාණන් වහන්සේට මල්ල රජ දරුවන්ගේ උපවත්තන සාල වනෝ ධ්‍යානෙ පිරිනිවන් පෑව ඒ පිරිනිවන් පෑම ධර්මයේ හඳුන්වන්නේ අනුපාදිකේක පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවා කියලා. එතකොට ඔන්න පිරිනිවන් පෑම් දෙකයි. සෝපාදිකේක පරිනිර්වාණය ඒකට අපි කියනවා කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම්. එහෙම නැත්නම් සම්මා සම්බුද්ධත්වයට පත් වීම. ඊළඟට අනුපාදිකේක පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම්. හැබැයි අනුපාදිකේක පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාද්දී බුදුරජාණන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨාන ලෝකෙ පිහිටවන බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තුල ඒ උතුම් බුද්ධ අධිෂ්ඨානයන් පිහිටවනවා මෙපමණ කලක් මේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ලෝකෙ වැඩ සිටිත්වා මේ ධාතුන් වහන්සේලා ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ ශක්තිය ඒ විදිහටම දරා ගන්න පුළුවන් ධාතුන් වහන්සේලා ඒ නිසා ඒ බුද්ධ අධිෂ්ඨානයේ අනුව යම් කාලයකට පස්සේ ලෝකේ යම් තැනක කොහේ වැඩ සිටියත් ඒ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුවක් ලැබිලා යමා මහ පිළහර පාලා ඒ ධාතුන් වහන්සේලා එක දවසක පිරිනිවන් පාන ඒකට ධර්මයේ කියන්නේ ධාතු පරිනිර්වාණය කියලා. සිංහතුනි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට ධර්මයේ කියනවා යමත මහා ප්‍රාතිහාරය. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ අධිෂ්ඨානය මත සර්වඥ ධාතුන් වහන්සේලා යමා මහ පෙළහර පාන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා යමා මහ පෙළහර පාපු සිදී ධර්මයේ සඳහන් වෙනවා. අනුරාධපුර ථූපාරාමයේ සිටි දකුණු අකුඩාතුන් වහන්සේ තැන්පත් කරන සූදානම් වෙච්ච වෙලාවේ අකුඩාතුන් වහන්සේ අහසට පැන නැගලා බුද්ධ අධිෂ්ඨානයේ මත බුදුරුව මවාගෙන අහසට යමා මහ පෙළහර පෑවා. ඒ වගේමයි දුටුගැමුණු රජුරෝ ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලා සුවන්වැලි මහා සෑය කයිත්තේ තුල තැන්පත් කරන සූදානම් වෙච්ච වෙලාවේ කරඬු අහසට පැන නැගලා ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලාගේ අහසේ බුදුරුවක් නැවිලා යමා මහ පෙළහර පෑවා. එහෙමනම් අපිට පේනවා බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රතිහාරය වන යමා මහ පෙළහර පෑම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවන් පස්සේ ධාතුන් වහන්සේලාටත් කළ හැකි කියන්නේ මොනතරම් බුද්ධ ශක්තියක් බුද්ධ අවිස්ථානයක් ඒ ධාතුන් වහන්සේලා තුළ පවතිනවා. සිංහතුනේ දාපේ බුදුරජාණන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවාසන කාල වනෝ ධ්‍යානෙ පිරිනිවන් පාන සූදානම් වෙන වෙලාවේ උන්වහන්සේ ශාරීරික ධාතුන් වහන්සේලා ගැන අදිස්ථාන පිහිටෙව්වා. ඒ තමයි උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව විශාලම ධාතුන් වහන්සේලා හැටියට නොකැඩී නොබිඳී නොවිසී ධාතුන් වහන්සේලා හත් නමක් රන් දෙන තුල ඒ ආකාරයෙන්ම පිහිටාවා කියලා අදිස්ථානයක් කරා. ඒ විශාලම ධාතුන් වහන්සේලා අතර විශාලතම ධාතුන් වහන්සේ හැටියට ඉතුරු වුණේ ලලාට ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නළල් කලයේ ඒ නළල් කලයේ ලලාට ධාතුන් වහන්සේ රන් දෙමින් ඒ ආකාරයෙන්ම ඉතුරු වෙලා තිබුණා. ඊළඟට අකුධාතුන් වහන්සේලා දෙනම වම් අකුධාතුන් වහන්සේ දකුණු අකුධාතුන් වහන්සේ
සම් දින තුල නොකෙඩි නොබිඩි නොවිසිලි ඒ ආකාරයෙන්ම බුද්ධ අධිෂ්ඨානෙ මත ඉතිරි වුණා. ඊළඟට සතර දළදා වහන්සේලා. මේතුරි සතර දළදා වහන්සේලා කියන්නේ සුදු බුදු රැස් විහිදෙන දළදා වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලා 49ක් ශ්‍රී මුඛයේ තුල වැඩ ඉන්නවා. උඩු ඇන්දේ 29යි යටි ඇන්දේ 29යි. ධර්මී හඳුන්වන්නේ සම චක්කාරීසක දන්ත ධාතු කිය. හැබැයි මේ දන්ත ධාතුන් වහන්සේලා අතරින් අපි කියන්නේ රදනක දත් කියලා. අන්නේ දත් හතරක් කෙනෙකුට පිළිතනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දළදා වහන්සේලා හඳුන්වන්නේ හතර දළදා හැටියට. බුදු කෙනෙක් ඉනහ පහල කරද්දී බුදු කෙනෙක් දහම් දෙසද්දී හතර දළදාවන්ගේ අග විවර වෙනකොට සුදු පාට බුද්ධ රත්නයක් පහළ වෙනවා. ඒ සුදු බුදු රැස බුදුරජාණන් වහන්සේගේ දත් අඟින් විහිදලා සිරස වටා තුන් වතාවක් ප්‍රදක්ෂිණා කරලා ඒ බුද්ධ රත්නේ වළල් අහසට පැන නැගලා නොපෙනී යනවා. මේ වගේ ආශ්චර්යමත් විදිහට සුදු බුදු රැස් විහිදමින් පෙළහර පාන ඒ සතර දළදා වහන්සේලා සම් දින තුල නොකැඩී නොපිදී නොවිසිරි ඒ ආකාරයෙන්ම පවතිවා කියන අදිස්ථාන කරා පිළිගන් පාන්න පෙර. හැබැයි අනිත් සියලුම ධාතුන් වහන්සේලා ප්‍රමාණ තුනකින් විඳිලා විසිරලා යන අදිස්ථාන කරා. අනිත් සියලු අස්ති ධාතුන් වහන්සේලා මුම් පියලි ප්‍රමාණයට, කඩ සහල් ප්‍රමාණයට, ඒ වගේම අභයත ප්‍රමාණයට විඳිලා විසිරලා ගියා රම් දින තුල. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්නේ මුලින්ම ඒ ශ්‍රී දේහය සුවඳ පැන් වලින් දෝණී කරලා සඳුන් වතුරෙන් දෝණී කරලා අලුත් සිවුරක් අඳිනවා. ඊට උඩින් කපු කුළුම් පටලයක් හොදනවා. ආයෙමත් අලුත් සිවුරයි කපු කුළුම් පටලයයි. අලුත් සිවුරයි කපු කුළුම් පටලයයි ඔය විදිහට සිවුරු 500කිනුත් කපුකුළුම් පටල 500කිනුත් ඔතලා සම් දිනක් තුල තැන්පත් කළා තමයි සඳුන් චිතකේ ආදාහනය කරේ. නමුත් සිංහතුනි ශ්‍රී දේහයේ ආදාහනය වෙලා අවසන් වුණාට පස්සේ එදා දෝන බමුණා සම් දින විවර කරනකොට හරිම ආශ්චර්ය මැදයක් සිද්ධ වෙනවා. ඒ තමයි බුද්ධ අවිස්සාමයේ මත පළවෙනියටම ඔතපු සිවුර ඒ විදිහටම පවතින. අන්තිරිනියට උදින් මොසපු සිවුරත් පිළිස්සෙන් නැතුව ඒ ආකාරයෙන්ම පවතින. සිවුරු 498කුත් කපු පුළුම් පතල 500ක් දැවිලා පිළිස්සිනා. හැබැයි රම් දින තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ සම්මස් නහර සියල්ල පිළිස්සිනා. හැබැයි අලු ටිකක්වත් ගැලි ටිකක්වත් දූවිලි ටිකක්වත් ඉතුරු වෙලා නැහැ. ඒ සියල්ල ගිසෙල් ටිකක් දැවිලා ගියා වගේ අතුරු දහන් වෙනවා. අර සම් දින විවර කරනකොට පළවෙනියට මොසුතු සිවුරයි 500 වෙනියට උඩින් මොසුතු සිවුරයි පමණක් තියෙනවා. මේ සිවුරු දෙක අතරේ බුද්ධ අධිෂ්ඨානයේ මත ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මුලින්ම ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම හතර දළදා වහන්සේලා. ඊළඟට කුඩාම ප්‍රමාණයක දිවිගිය අපයට ප්‍රමාණය ධාතුන් වහන්සේලා, මධ්‍යම ප්‍රමාණයක දිවිගිය කඩසහල් ප්‍රමාණය ධාතුන් වහන්සේලා, විශාල ප්‍රමාණයක දිවිගිය මුම් පියලි ප්‍රමාණය ධාතුන් වහන්සේලා වැඩ සිටියා. මේ සියලුම ධාතුන් වහන්සේලා එදා ද්‍රෝණ බමුණ ධාතු දෙදපු භාජනින් ඔක්කොම පුරවලා 16ක් තිබුණා. පුරවලා දෙකක් එක ද්‍රෝණයෙන් බැගින් රජවරු 8 දිනකට සමසී බෙදලා දුන්නා. සම තමන්ගේ රාජ්‍යවල අරගෙන ගිහිල්ලා චෛත්‍ය දිකල වන්දනා කරා. ඔය විදිහට තමයි එදා ධාතුන් වහන්සේලා බෙදිලා ගියේ. පින්වතුනි මේ විදිහට බෙදිලා ගිය ධාතුන් වහන්සේලා එතනින් පස්සේ පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මැදිහත් වීමේ බෙදලා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8න් ද්‍රෝණ 7ක් ආයිමත් එකතු කරලා පොළොව යට වාල සංකටකී නමින් ධාතු විධානයක් කරලා ආරක්ෂා කරා. ඊට පස්සේ ධර්මාශෝක රජුරෝ පහළ වුණාට පස්සේ ඒ ධාතුන් වහන්සේලා මතු කරලා අරගෙන 84000ක් විහෙර විහාරෙ ඉදිරියේ
ලංකාවට බුදුරජාණන් වහන්සේ දානීය වලදපු පාත්‍රීට දහතුන් වහන්සේලා පුරවලා ඉවවා ප්‍රිය නිරිඳුනි ලංකා භූමියේ යොදුනක් යොදුනක් පාසා මේ දහතුන් වහන්සේලා තැන්පත් කරලා හයිටිටි කරන්න කියලා එනිසා අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සර්වඥ දහතුන් වහන්සේලා අද මේ ලෝකේ පුරාම වැටෙන්න පින්තුනි තිස්ස මහරහතන් චෛත්‍ය රාජානන් වහන්සේ කියලා කියන්නේ මේ ලංකා භූමියේ වැඩ ඉන්න පූජනීයම චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. ඔබේ විශ්වාසී ඒ වගේ මේ ප්‍රදේශ මිනිස්සුන්ගේ විශ්වාසී වගේම මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ ගැන ඒ වන්දනා කරන ගාථාවල සඳහන් වෙලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ලලාට දහතුන් වහන්සේ මේ තිස්ස මහරහතන් චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් වෙලා වැඩ ඉන්න වගේ. කාමතිස්ස රජුරුව විසින් ඉදි කරපු චෛත්‍ය රාජානන් වහන්සේ නමක් නිසා විහාර මහදේවියේ මුල් වෙලා ඉදි කරපු චෛත්‍ය රාජානන් වහන්සේ නිසා ලලාට දහතුන් වහන්සේ මේ චෛත්‍ය මත තැන්පත් වුණා කියලා විශ්වාස කෙරෙන. ඒ වගේමයි කිරින්දෙන් මතුවෙච්ච සෙල් ලිපියක සඳහන් වුණා මේ චෛත්‍ය රාජානන් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ නමක් තැන්පත් වෙලා වැඩ ඉන්න වගේ. මේ ආදී පාදක මත මේ තිස්ස මහරහතන් චෛත්‍ය රාජානන් වහන්සේ ගැන මේ මනුස්සයන්ට තියෙන ශ්‍රද්ධාව ගෞරවයෙන් තව තවත් වර්ධනය වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරලා නිරෝධ සමාපත්තියට සමවැදිලා වැඩ සිටිය භූමිය මත තමයි මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ ජීවිලා තියෙන්නේ. ඒ වගේමයි ඔබ දන්නවත් දුටුගැමුණු රජුරු සද්ධාතිස්ස කුමාරයා අධ්‍යාපනය ලැබපු භූමිය දකුණේ මහා විහාරය හැටියට හඳුන්වපු 12000ක් මහරහතන් වහන්සේලා වැඩ සිටිය භූමිය තමයි තිස්ස මහරාම විහාරය. ඉතිහාසයේ සඳහන් වෙනවා තිස්ස මහරාම විහාරයේ තුල රහතන් වහන්සේලා 12000ක් ඉඳලා වැඩ ඉඳලා තියෙනවා. ඒ වගේමයි සිතුල් සෞව විහාරස්ථානයේ තුල ආරණ්‍ය වාසියෝ බණ භාවනා කරගෙන වැඩ සිටිය රහතන් වහන්සේලා 12000ක් දිනා වැඩ සිටියා. ඔබ දන්නවා ලංකාවේ ඇති වුණා වළගම්බා රජුරුවන්ගේ කාලේ බැමිණිකා කාලය කියලා විශාල සාගතයක් නියමයක්. මේ සාගතයේ ඇතිවෙගෙන යනකොට අවුරුදු ගණනාවක් වර්ෂාවක් නේ දුර්භීක්ෂයක් ඇති වුණා. මිනිස්සුන්ට කන්න බොන්න හිඟ වුණා. වික්ෂුන් වහන්සේලාට පවා දානමාන හිඟ වුණා. ඒ කාලේ තිස්ස මහරහතන් විහාරයේ වැඩ සිටිය වික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මාස ගණනාවකට ප්‍රමාණවත් වී ගබඩාවන් තිබුණා. ඒ වී ගබඩාවන් පරික්ෂා කරනකොට දැනගත්තේ ඒ වී ගබඩා සියල්ල මේ උවදුරක් නිසා විනාශයටපත් වෙනවා. ඊට පස්සේ 12000ක් මහරහතන් වහන්සේලා පිටත් වුණා අපියන් සිතුල් පල්ලෙට. ඒ වී ගබඩාවල් තියෙනවා. ඒ නිසා අපිට කාලයක් ඒ වී වලින් අපිට ධාන්‍ය සකස් කරගෙන ආහාර සකස් කරගෙන වැඩ ඉන්න පුළුවන් කියලා තිස්ස මහරහමින්දන් සිතුල් පව්වට පිටත් වුණා. සිතුල් පව්වේ වැඩ සිටිය වික්ෂුන් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් ධාන්‍ය හිඟයි. එහෙත් තිබුණා මාස ගානකට ප්‍රමාණවත් වී ගබඩාවක්. ඒ වී ගබඩා පරික්ෂා කරලා බලනකොට ඒවත් විනාශ වෙලා මේ උවදුරක් නිසා ඒ වී ගබඩාවලු සියල්ල විනාශයි. උන්වහන්සේලා කල්පනා කරා දැන් අපිට මේ ආරාමේ වැඩ සිටියොත් දානි නැතුවම පිරිනිවන් පාන්න වෙනවා. අපි යම් සිත් මහරාමෙක කියලා මෙහෙට එන්න පිටත් වුණා. සිතුල් පන්වේ වැඩ සිටිය 12000ක් මහරහතන් වහන්සේලා තිස්ස මහරාමෙක පිටත් වුණා. තිස්ස මහරාමෙ වැඩ සිටිය 12000ක් මහරහතන් වහන්සේලා සිතුල් පව්වට පිටත් වුණා. උන්වහන්සේලා මගදී යාල කැලේ මැද්දේ මුණ ගැහුණා. දෙගොල්ලන්ටම සාකච්ඡාවේදී තේරුණා විහාර දෙකේම තිබ්බ ධාන්‍ය ගබඩාවල් විනාශ වෙලා ආහාර නැහැ. ඒ වෙලාවේ උන්වහන්සේලා 24000ක් මහරහතන් වහන්සේලා මේ කැලේ මැද්දෙම තීරණය කරා අපි ධර්මයේ මෙනෙහි කරගෙන අපි මේ කැලේම වැඩෙමු කියලා ආහාර නැතුව කැලේම භාවනා කරගෙන වැඩ ඉඳලා 24000ක් රහතන් වහන්සේලා මේ යාල කැලේ පිරිනිවන් පාවදා. එතකොට අපිට පේනවා එදා මේ ධාන්‍ය නැතුව ආහාර නැතුව දැමිනිකියා සාය ඇතිවෙච්ච කාලේ දහස් ගණන් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා.
මේ විහාරේ විතරක් 12000ක් මහරහතන් වහන්සේලා වැඩ සිටි භූමිය. පින්තුමි එදා දුටුගැමුණු රජුරෝ සේනාව සංවිධානය කරගෙන යුද්ධයට යන්න පෙර තිස්ස මහරාම චෛත්‍ය රාජයන් වහන්සේ තමයි මුලින්ම වන්දනා කරන්නේ. සේනාව අරගෙන ඇවිල්ලා මේ චෛත්‍ය වන්දනා කරලා ආයුධ අපේ තියාගෙන සත්‍යයක් ක්‍රියාවක් කළා. ස්වාමීනි මම මේ යුද්ධයට යන්නේ හුදේ කජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි මේක සත්‍යයක්මයි. මේ ශාසනය වෙනුවෙන් යන ගමනේ මාත් එක්ක පෙර ගමන් යන්න පිරිසක් එන්න කියලා ඉල්ලීමක් කරද්දී එදා මේ විහාරේ වැඩ සිටියේ රහතන් වහන්සේලා අතරින් 500ක් දෙන ඉදිරිපත් වුණා. දුටුගැමුණු රජුරෝ එක්ක ශාසනය වෙනුවෙන් යන ගමනේ මඟ දුරක් යනකම් පෙර ගමන් යන්න. එදා රජුරෝ මෙතනින් පිටත් උනේ බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ ඒවං සංසරණං හේමං බුද්ධෝ මේ සරණං වරං කියන ගාථාව ධම්මෝ තිලෝක සරණෝ සංඝෝ තිලෝක සරණෝ කියන මේ ගාථා තුන සත්තරම් පට්ඨීරෝක ලියලා ජඨාවෙන් නළලේ බැඳගෙන තමයි සර්වඥ දහතුන් වහන්සේලා ජය කොන්ති තැන්පත් කරගෙනයි රට වෙනුවෙන් එදා මේ රටේ ශීසත් කරගන්න දුටුගැමුණු රජුරෝ මේ පුණ්‍ය භූමියෙන් තමයි පිටත් වෙලා වැඩම කරලා මේ රට ශීසත් කරේ. ඒ නිසා තිස්ස මහරාමයේ චෛත්‍ය රාජානන් වහන්සේ කියන්නේ මහ පූජනීයම චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ දහතුන් වහන්සේලා පූජනීය ලලාට දහතුන් වහන්සේ ඒ වගේම දළදා වහන්සේ තවත් මේ ලංකා පුරා විහෙර විහාරස්ථානවල පූජනීය ස්තලොත් මත්තාන ආදී පුණ්‍ය භූමිවල දෙව්ලොව බබලොව නාලොව හැමතැනම වැඩ ඉන්න ඩෝන අටක් පිට සියලු සර්වඥ ධාතුන් වහන්සේලා තවත් අවුරුදු 2400 ගණනක් යනතේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ඒ බුද්ධ අවිස්ථානයේ මත මේ ලෝකේ ඒ ආකාරයෙන්ම වැඩ ඉන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පොන් පොහොව දවසේ තමයි සියලු සර්වඥ ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන වගේ ධර්මයේ සඳහන් වෙන්නේ. මේ සිදුවීම සඳහන් වෙන්නේ මුලින්ම රුවන්වැලි මහා සෑය කියලා ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා අහසි බුදුරුවක් මවාගෙන යමා මහ පෙළහර පාන. ඒ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා සහිත බුදුරුව අහසින්ම වැඩම කරනවා. එදාට බුද්ධකයා වජිරාසනයේ තියෙන අහසට ඒ භූමියේ මැරෙන පුතුරුවේ නලල් තලයේ මත ලලාට ධාතුන් වහන්සේ අහසින් වැඩම කරලා ඒ බුදුරුවේ නලල් තලයේ දාට පිහිටනවා. සතර දළදා වහන්සේ අහසින් වැඩම කරලා ඒ බුදුරුවේ ශ්‍රී මුඛයේ තුල පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා දෙන මහසින් වැඩම කරලා එදාට ඒ බුදුරුවේ උරහිස් මත පිහිටනවා. අනෙක් සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා මුම්පියලි ප්‍රමාණීත කඩසහල් ප්‍රමාණීත අබෑත ප්‍රමාණීත බිඳි විසිරීගිය ද්‍රෝණ අටක් වෙච්ච සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අහසින් වැඩම කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ අස්ති ශරීරයේ පිහිටි තැන්වලම පිහිටලා ද්‍රෝණ අටකින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ අස්ති ශරීරය එදාට බුද්ධකයා වජිරාසනයේ ඉඳලා අහසින් සම්පූර්ණයෙන්ම මැවෙනවා. ඒ බුදුරුව අහසෙන් මැවෙනකොට ඒ බුදුරුව අකමිතා බබලව දක්වාම බුද්ධ රශ්මි විහිදුවමින් අහසෙ ප්‍රාතිහාරයන් පාන. ධර්මයේ සඳහන් වෙනවා එදාට ගෝමාතු දෙවියන්ගේ පටන් අකමිතා බබලව දක්වා දෙවියන් දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසෙ පිරීලා ඉතිරිලා මදාරාමල් ලිහිනවා සාදුකාර දෙනවා. හැබැයි ඒ අතර බොහෝ දෙවිවරු හඬා වැළපෙනවා. මේ ලෝකයේ පහළ වෙච්ච දහම් නැති ඉක්මනින්ම පිරිනිවන් පෑව. අනේ අපිට වන්දනා කරගන්න හරි ඉතිරි වෙච්ච දහතුන් වහන්සේලාත් අද පිරිනිවන් පානවා කියලා දෙවියන් හඳා වැළපෙන. මොකද පින්වතුනි දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනකොට දෙවියන්ට දැනෙන්නේ ඒ බුදුවරු බොහෝ කල් වැඩ ඉන්නවා වගේ. මනුස්ස ලෝකේ ආයුෂ අඩු කාලයක බුදු කෙනෙක් පහළ වෙලා පිරිනිවන් පානකොට දෙවියන්ගේ ආයුෂ අනුව බලනකොට දෙවියන්ට දැනෙන්නේ ඉක්මනින්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා.
ඒ නිසා දෙවියන් අහසේ ඉන්න මදාරා මල්ලි තෙමින් පූජා පවත්වමින් සාදුකාර නගමින් අඳා වැළපෙනවා මේ ලෝකයට පහළ වෙච්ච දහම් මැටි ඉක්මනින්ම පිරිනිවන් පෑවා අනේ අපිට වන්දනා කර ගන්න හරි තියෙන 13 වහන්සේලාත් අද පිරිනිවන් පානවා කිය. ඒ බුදුරුවේ ඉඳාට බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසීමිත සාතිහාරයේ වන යමා මහ පිළහර පෑම පවත්වන ඒ යමා මහ සාතිහාරී ගැන ධර්මයේ සඳහන් වෙන්නේ ඒ භූමියේම වජිරාසනින් පළවෙනි සති අවසානයේ අහසට පැන නැගලා බුද්ධගයා පුණ්‍ය භූමියේ තිබෙන අහසයි. දෙව් බමුණගේ සැකදුරු කරන්න ඉදා බුදුරජාණන් වහන්සේ බුදු විලා යමා මහ සාතිහාරයක් පෑවද. ඊහා සමානයි කියනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුදු 5000කට පසුව ඒ සියලු සර්වඥ ධාතුන් වහන්සේලාගේ නැවෙන බුදුරුවත් ඒ වජිරාසනයේම ඉහළ අහසේ යමා මහ පිළහර පානකේ. ඒ යමා මහ ප්‍රාතිහාරයේ පාල අවසන් වෙනකොට වජිරාසනයේ පොළොවේ අහසට පැන නගින. ඒ බුදුරුව වජිරාසනයේ මත බුදු වෙච්ච ඉරියව්වෙන් වැඩ ඉන්නවත් සමගම විශාල ගිරිජාලාවක් ඒ තුලින් නැරෙන. බුදුරුවත් වජිරාසනයත් ගින්නෙන් වැහිලා යනවා. ටික වෙලාවක් යද්දී අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවි සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අහසින් දැවිලා පිළිස්සලා අතුරුදහන් වෙලා යන ඒක තමයි ධාතු පරිනිර්වාණය කියලා හඳුන්වන්නේ. අන්න එතනින් තමයි මේ බුද්ධ ශාස්ත්‍රයේ බුද්ධ ශක්තිය සම්පූර්ණයෙන්ම අවසන් වෙලා යන දවස. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාස්ත්‍රයේ තුල ක්ලේශ පරිනිර්වාණය ඒ වගේම අනුපාදිච්ඡේස පරිනිර්වාණි සෝපාදිච්ඡේස පරිනිර්වාණි ධාතු පරිනිර්වාණි කියන මේ පිරිනිවන් පෑම් තුන අවසන් වීමෙන් තමයි බුද්ධ ශාස්ත්‍රයේ බුද්ධ ශක්තිය අවසන් වෙලා යන්නේ. එහෙමනම් පින්වතුනි අද අපි මේ ජීවත් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තුල බුද්ධ ශක්තිය පවතින යුගයේ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තුල බුද්ධ අධිෂ්ඨාන ලෝකේ පවතින යුගයේ එනිකා පින්වතුනි මෙවැනි යුගයක මනුස්ස ලෝකේ ඉපදිච්ච අපි බොහොම වාසනාවන්ත පිරිසක්. ඒ වගේමයි ලෝකයේ ධර්මයක් පවතින පතිරූප දේශයක අපි ඉපදුණා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුදු 2500 ගණන් ගත වුණත් අද ලෝකේ වැඩිපුරම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ මේ ලංකා භූමිය තුල. ඒ නිසා මේ උතුම් ලංකා භූමිය තුල පූජනීයම චෛත්‍ය රාජානන් වහන්සේ නමක් වන සිස්ස මහරාම චෛත්‍ය රාජානන් වහන්සේ මුල් කරගෙන ඒ උතුම් පුණ්‍ය භූමියේ වැඩ ඉන්න ඒ පූජනීය ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පුණ්‍ය භූමියක් මත ඉඳගෙනයි ඔබ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එමනම් පින්වතුනි අපි සියලු දෙනාම අද මේ උතුම් ධර්ම ශ්‍රවණින් දැක්කරගත් සියලු පිනින් ප්‍රාර්ථනා කරමු ඔබ හැම දිනාටම මේ උතුම් බුද්ධ ශාසනයේ තුලදීම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම නිවන් අවබෝධයේ පිණිසම මේ සියලු පින ඔබ හැම දිනාටම උපකාර වේවා 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 කියන ප්‍රාර්ථනේ. ඒ සමගම අද මේ මහා පින්කමේ මේ උතුම් පුණ්‍ය භූමිය තුලට ඔබ රැස්ුනේ බණ අහනවා වගේම අද දවස තුල සිදු කරගත් සියලු පින්කමේ පුණ්‍ය ස්කන්ධය අපි අනුමෝදන් කරන්නේ මේ පූජනීය විහාරස්ථානයේ පූජනීය නායක හාමුදුරුවන් වහන්සේ වන සිත මහරාම සඳගිරි ඔබේ රාජමහා විහාරාධිපති මාතර කන්දබදපත්තු ඇතුළු හම්බන්තොට දෙපළාසේ ප්‍රධාන සංඝනායක කාවන්තිස්ස මහා පිරිවෙන කාවන්තිස්ස උරුතී පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය බිම්වාලිගම ධම්මසේන පූජනීය නායක හාමුදුරුවන් වහන්සේගේ 64 වෙනි ජන්මදිනය අද තේදී තිබීම නිමිත්තෙන් උන්වහන්සේ නිරොත් වේවා නිරෝගී වේවා සුවපත් භාවයක පත් වේවා උන්වහන්සේ සිදු කරන සාසනික කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පත් කරගෙන උන්වහන්සේට සතවත් ආධික කාලයක් මේ බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් වැඩෙදෙමින් කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. සියලු දෙවියෝද සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යත්වයේ ඉතුරු වර්ධනය කරගෙන
සියලු දෙවියෝ උතුම් වූ නිවනටම පත් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදෙ ඔබ හැම දිනාටම පූජනීය නායක හඳුරන් වහන්සේට සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මෙච්චෙත් මායිතනේ ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්ව බාරගෙන කටයුතු කරනවා වැල්ලවාය ඇල්ලපාර සීන පහුව ගම පදිංචි ඒ එම් ආර්යවන් සමේකොන් මහතා සහ ජී එස් අම්ලයා මල්කාන්ති සිල්වා මහත්මිය විසින් මේ අයගේ අරමුණ බවට පත් වෙන්නේ වැල්ලවාය සීන පහුව ගම පදිංචි ආර්යවන් සමේකොන් මහතාගේ නියදී පියාණන් වන ඒ එම් ඩිංගිරි බණ්ඩ අබේකෝන් නිලමිතුමාට හා ඒ එම් නන්දාවතී පොඩි මෑණියන් අබේකෝන් මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම අබේකෝන් මහතාගේ බිරිඳ වන ජී එස් සම්දයා මල්කාන්ති මහත්මියගේ මිය පරලොව ගිය ජී එස් ලින්ටන් සිල්වා සහ චන්ද්‍රානි සල්පහේවා මෑණියන් ඇතුළු පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. එහෙමනම් මෙත්සේ මාරිතනිය ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගත් ඒ හැම දිනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා ඒ ඥාතීනුත් වහ වහා සතර දුකින් අත මිදේවා කියලා සාදු කියන සමතු. ඔබ හැම දිනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් සාදු කාර්දිනී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සතර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද මේ උතුම් ධර්ම ශ්‍රවණීට පැමිණිච්ච වැඩම කොට වදාළ පූජනීය සම්භාවනීය නැතිවම සිවුරු ඇතුළු බොහෝ පිරිසක් සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනාටමත් ඔබ හැම දෙනාටමත් නිසායතනයේ සියලු දෙනාමත් නිරොක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. විශේෂයෙන් තිස්ස මහරහතන් විහාරාධිපති පූජනීය නායක හඳුන් වහන්සේ ඇතුළු මේ හැම දෙනාටම නිරොක් නිරෝගී සම්පන්නිය සැලසේවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. ගන්නෙහිම කුස්තරැල්ලක් පාසා සබන සබන සීවරක් පාසා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා. උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා 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 කියන අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. එක්සත් අපගේ කාලමුපේ සාධර්මානුශාසනාවයි එහෙත් නිමාවට පත් වුණේ.